1505 ට පෙර එළ මේ දේවාලය පැවතිලා තියෙනවා කියලා කතා බහ වෙනවා. ඉතින් ඒ අතර මේ පාරෙන් වැඩම කරලා තිනවා වීදිය බණ්ඩාර කුමාරයා ඒ අවදි. එතෙන්දී ඒ ඇතා පිට යන අවස්ථාවේදී මෙතෙන්දී මේ ඇතා ඒ දේවාලය අසල දන ගහලා. සුබ දවසක් කියලා පිළිගන්නවා තිනත ලංකා ටීවී YouTube නාලිකා බලන ඔබ සියලු දෙනාව. අද දවසේ අපි ආවේ වෙනස්ම තැනකට. මේ තැන මම දන්න ආකාරයට දැනට වසර 30කට විතර අතීතයක් මා දන්න ආකාරයට තියෙනවා. මේ තමයි පාලින්දනෝර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ලස්වඳුර පඤ්ඤාසේන පිහිටි පුරාණ සුමන සමන් දේවාලය. මේ ස්ථානයේ ප්‍රසිද්ධ වෙන්නේ ඈත අතීතයේ සිට මඩු මංගල්‍ය ඉෂ්ට සිද්ධ කිරීම. මේ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාරම්පරික ලෙස පවත්වාගෙන යන මඩු මංගල්‍යයක් තමයි මේ භූමියේ තියෙන්නේ. වැඩිපුර බැතිමතුන් එන්නේ ඒ මඩු මංගල්‍ය ආසන්න කාලයේදී. ඉතින් අපි මේ දේවාලය සම්බන්ධව තොරතුරු විමසීමට සම්බන්ධ කරගත්තේ මෙම දේවාලයේ අයිතිකරුවන දොන් ජයරත්න මහත්මාව. අයිබෝන් කියලා පිළිගන්නවා ඔබතුමාව. මට මුලින්ම කියන්නකෝ මේ දේවස්ථානය, මේ දේවාලය, මේ පුරාණ සුමන සමන් දේවාලයේ ඔබතුමා දන්න ඉතිහාසය කොතරම් දිව යනවද? මම දන්න හැටියට මහත්මයා මේ 1505ට පෙර ඉල්ලා මේ දේවාලය පැවතිලා තියෙනවා කියලා කතා බහ වෙනවා. ඉතින් ඒ අතර මේ පාරෙන් වැඩම කරලා තිනවා වීදිය බණ්ඩාර කුමාරයා ඒක අවදි. ඒ 1500 ගණන් වල ඒකයි. එතෙන්දී ඒ ඇතා පිට යන අවස්ථාවේදී මෙතෙන්දී මේ ඇතා ඒ දේවාලය අසල දන ගහලා. ඒත් එවිට ඒ හිටිට බෙතෝට ගෙවල් මහතේ 10 15ක් වගේ තමයි මේ ගමේ හිටියේ. මේ ගම්මානේ මෙතිලා තියෙන්නේ. ඒ කාලේ හිටපු අයගෙන් ඇහුවාම ගෙවල් මේ කවු දේවාලයක් තියෙනවා. කවු මහත්තයාගෙන් අහලා යාචිකාරණ ඉඳලා කවු මහත්තයාව ගෙන්න ඕල යාචනා කළා. ඇසාට පැන් ඉස්සට පස්සේ ඇසා නැසිල්ල ගමන් කරයි කියනවා. ඔය මුක පරම්පරාවෙන් එන ජනප්‍රවාදයේ ඒ ජනප්‍රවාදයේ අනුව 1500 ගණන් වලනේ දැන් ඔය වීදී බණ්ඩාර මේ වීදී බණ්ඩාර සෙනවිතුමා කැලණියේ සිට මේ ප්‍රදේශයට, ඒ කියන්නේ පාලිංග නුවරට සැඟවෙන්න ආවේ. ඊටත් එහා අතීතයක් තියෙනවා ඔය කියන විදිහට මේ දෙවලට තියෙනවා. මේ සුමන සමන් දේවාලයට ඊට වඩා අතීතය වෙනවා. කියන්නේ ඔය කියන ආකාරයට වීදී බණ්ඩාර කුමරට කලින් මෙහි ජනාවාස තිබිලා තියෙනවා. දෙවි දේවතාවුන් වහන්සේලා දෙහිමට ලක් කරලා තියෙනවා. සුමන සමන් දෙවි හාමුදුරන්ගේ අඩවිය තමයි එහාට තියෙන සබරගම් පළාතේ තියෙන සුමන සමන් අත්තල්තොටින් එහාට තියෙනා වූ ඒ සුමන සමන් දෙවි හාමුදුරන්ගේ අඩවිය. ඒ අඩවියට මායිම්ව තමයි මේ තියෙන ලස්වඳුර පඤ්ඤාසේන ඉලුප්පත කියන ප්‍රදේශයේ තියෙනා වූ මේ සුමන සමන් දෙවොල. ඉතින් මේ දෙවොලේ ඔබතුමා දන්න ආකාරයට ඔබතුමාගේ කුඩා අවදී සිට මේ දක්වා මේ ස්ථානයේ කෙරුණ ශාන්ති කර්ම මොනවද? විශේෂයෙන්ම කෙරුණ ශාන්ති කර්ම. ශාන්ති කර්ම විශේෂයෙන්ම කරන මහත්මයා අපේ සමන් දෙවි හාමුදුරන් වහන්සේ උදෙසා උන්වහන්සේගේ නාමයට වසර පාසා නොකඩවා මුරුතැන් දානේ පුද්දන්න ඕනේ. ඒ සමන් දෙවි හාමුදුරන් වහන්සේගේ ආභරණ නානු මොඩ කරන්න ඕනේ. ඊළඟට ඒ පෙරහැර දක්වන්න ඕනේ සමන් දෙවි හාමුදුරන් වහන්සේට. ඊට පස්සේ උන්වහන්සේ තෙල් මල් පහන් පුද පූජා පවත්වලා ඊළඟට ගමේ රටේ ඉන්න බැතිමතුන් විසින් ඒ දෙවි හාමුදුරන් වහන්සේගේ නාමයෙන් මුදුන්පත් කරගෙන ඒ තෙල් මල් පහන් පුද පඬුරු බාරහාර ආදී සිද්ධ කරගන්න. ඒතර මේ දෙවලදී දෛනික ශාන්ති කර්ම, එක දෛනික පිළිවෙත් කිරීමක් කරන්නේ නැද්ද? කරනවා. මොනවද මොන වගේ දේවල්ද සිදු කරන්නේ? පොද පොදා කියන්නේ. කියන්නේ සාමාන්‍ය ලෙඩවල සාමාන්‍ය අධ්‍යාපන කටයුතු වලට හරි මේ බාර වෙනවා. දැන් මේ ඔය මැණික් කරන හරි මේ ඒවරත් බාර වෙලා යනවා. බාරහාර වීම සිද්ධ වෙනවා මේ ස්ථානයේ ඓතිහාසික සුමන සමන් දේවාලය. ඔව්. එතකොට මේ දේවල මම දන්න ආකාරයටත් මගේ අතීතයට ගියාම මට මතකයි මේ ස්ථානය එතරම් දියුණු වෙලා තිබුණේ නැහැ. මේ ගම දියුණු වෙලා තිබුණේ නැහැ.
මමත් මේ දෙවලට දැනට අවුරුදු 30කට විතර ඉහතදී මඩු මංගල්‍යයට සහභාගී වෙලා තිබෙනවා. ඒ කාලේ අතර මට මතක විදිහටත් අද තියෙන මඩු උත්සවයට වඩා ඉතා අලංකාරවත් ඇත්තටම ලොකු සතුටක් දැනෙනවා. මොකද මමත් ඇවිල්ලා තියෙන්නේ වාහනවල, ඒ කාලේ වාහන නැහැ, මේ පිටිපස්ස තියෙන වතුයායේ සිට රබර් ගස් අස්සෙන් පොඩි කාලේ ඒ ගමේ අයත් එක්ක ඇවිල්ලා මඩු බලලා ඊට පස්සේ නලාවක් අරගෙන පිඹ පිඹ තමයි ගෙදර යන්නේ. ගොඩක් සතුටින් ගෙදර යනවා. ඉතින් මෙතන ඇයි සුමන සමන් දෙවි හාමුදුරන්ගේ දෙවොලකදී ඇයි පත්තිනි දෙවියන් වෙනුවෙන් කරන්නා වූ ඒ මඩු ශාන්ති කර්මයක් කරන්නේ? ඒ කියන්නේ මහත්මයා මෙහෙමයි, අපි පත්තිනි දෙවියන් වහන්සේගේ නම මේ නෙමෙයි මෙතන ප්‍රධාන සමන් දේවාලනේ. ඔව්. එම නිසාවෙන් ඒ සමන් දෙවි හාමුදුරන් වහන්සේගේ වැඩපිළිවෙල ප්‍රථමයෙන් දවස් දෙක තුනක ඉල්ලම කරලා මම මඩු දවසේ මඩු දවස් තුනක් තියෙනවා. මඩු මහා මඩු දවසේ කියන එකේදීත් නානුමර පෙරහැර කරලා ඇවිදිලා ඊට පස්සේ තමයි රාත්‍රී 8 වගේ වෙනකොට තමයි ඒ පත්තිනි හාමුදුරන් වහන්සේගේ පුද පූජා පවත්වන පටන් ගන්න. ඒක නැතුන් නැතුන් කරලා එන් ඉස්සෙල්ලා ඒ අපි කරන්නේ ඒ දවස් දෙක තුනක්ම ඒ සමන් දෙවි හාමුදුරන් වහන්සේ වෙනුවෙන් පෙරහැර ගිහිල්ලා ඊළඟට ඒ පුද පූජා පවත්වලා තෙල් මල් පහන් ඔප්පු කරලා උන්වහන්සේගේ වැඩ කටයුතු කරලා හමාර වෙලා තමයි පත්තිනි දෙවියන් වහන්සේගේ අනිත් දෙවියන් වහන්සේලාගේ කටයුතු කරන්නේ. ඒ කරලා ඊට පස්සේ පසුවදා ගමේ රටේ හැම කෙනෙකුගම පුද පූජා පවත්වලා හැම කෙනෙක්ගම පුද මේ බාරහාර ඔප්පු කරලා දෙවියන් වහන්සේලාට අනුමෝදන් කරලා සතසාන්තියක් ඉල්ලා හිටන සමන් දෙවි හාමුදුරන් වහන්සේ අතුරු 33 කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදය අපිට ගමට රටට ලබා දෙන්නේ කියලා ලෙඩරෝ හරදර හිරිහර බාධක ලෙඩදු සියල්ලක් දෙවි හාමුදුරන් වහන්සේගේ පිහිටෙන් පිටසක් වලටම ගහා දුරුවන් කර දේව ආශිර්වාදයක් අපි හැමෝටම ලබා දෙන්නේ කියලා ඉල්ලා හිටින මඩුව අපි අවසන් කරා. දෙවි හාමුදුරන්ට පින් දීලා ඔය විදිහට ශාන්ති කර්මය අතීතයෙන් කරගෙන ආව වගේම මෑත කාලය වෙනකන් නොකඩවාම මේ ශාන්ති කර්මය කරගෙන ආවද? කරනවා. දෙකටම කරුණා. මේ පසුගිය වසරේ ඒත් අපි නිකහිටියේ නැහැ. පසුගිය වසරේ කොරෝනා රෝගියත් එක්ක 21 අපි ශාන්ති කර්ම සාමාන්‍ය ගානකට කරා. 20 සාමාන්‍යයෙන් 50ක් වගේ ඇතුව පොඩි එකතු කරගෙන නැතුන් ගහමු මුකුත් නැතුව ඒ තෙල් මල් පහන් පොදු පූජා කරන මුහුර්තන් සමන් දෙවියන් වහන්සේට පූජා කළා. ඒ කටයුතු කර ගමට සත් ආශිර්වාදයක් ලැබුණා. ඈත අතීතයේ සිට මේ ස්ථානයේ සුමන සමන් දෙවි හාමුදුරුවන් මුල් කරගත්තා වූ පත්තිනි මෑණියන් ප්‍රමුඛ දේව මණ්ඩලයට පොද පූජා සත්කාර කරනවා. නමුත් එදා තිබුණු ඒ බැතිමතුන්ගේ මේ ස්ථානට ලැබෙන පැමිණීම, මේ ස්ථානට තියෙන ගෞරවය අද තියෙනවද කොහොමද? ඒ කියන්නේ බැතිමතුන්ගේ තියෙන දායකත්වය කොහොමද මේ දෙවලට? දායකත්වය බොහොම ඉහළින් තියෙනවා මහත්මයා. මේ ඇත්ත වශයෙන්ම වෙලා තින්නේ අපිට යන්නෙන්න බැරි කම තමයි. අපි යන්නේනවා නම් අපිට හොඳ දායකත්වයක් තියෙනවා. අපිට සලකනවා මේ දේවාල වෙනුවෙන්. දේවාලෙට වෙලා තින්නේ මේ ලෙඩ කරදර නිසා මේ අවදී මොකක් කරගන්න විදිහක්. ඔව්, මේ දෙවලට එනකොට මා දැක්ක කරුණක් තමයි වෙනත් දෙවරකට යනවට වඩා වෙනස්. මොකද මා දන්නා අතීතයේ ඉඳන් අද වෙනකොට තියෙන මේ වටපිටාවේ තියෙන ගොඩනැගිලි දැක්කහම, පරිසරය දැක්කහම පේනවා මේ ස්ථානයේට මුදලට මූලිකත්වයක් ලැබෙන්නේ නැහැ කියලා. මොකද ගොඩක් තැන්වල මේ වගේ ශාන්ති කර්ම කරනකොට මුදලත් එක්ක තමයි යන්නේ. කෙනෙක් මුදල් නැතුව මුකුත් කරන්න බෑ. නමුත් මේ මුදල් එක්ක කරනවා නම් මේ තන ඊට වඩා දියුණු කරගන්න පුළුවන්. පුළුවන්. මුදලක් මුල් කරගන්න නැතුව කරගන්න යන කාර්යය තමයි මේ ස්ථානයේ කරන්නේ. එහෙම එහෙම කරන්නේ. ඔබතුමා પરම්පරාවෙන් එන කෙනෙක්. එහෙමයි. මේ කීවෙනි પરම්පරාවද? මේ දන්න ආකාරයට 5-7 වෙනි પરම්පරාව. 7 වෙනි પરම්පරාව. මෙතනින් එහාටත් දැන් ඔබතුමාගේ පවුලේ කෙනෙක් හෝ මගේ මොනපුරා කෙනෙක් මේ දැන් මේකට පුරුදු කරලා තිනවා. දේවස්ථානේ වැඩවලට අවුරුදු 5ක් මම ඒ දෙවි හාමුදුරන් වහන්සේගේ වැඩ කටයුතු එක එයා ලව්වා. මම ළඟ ඉඳගෙන කෙරෙව්වා. මෙවරක් කෙරෙව්වා. ඉතින් දැන් ඉතින් මගෙන් පස්සේ එයාට තමයි මේක මුණුවාට බාර දෙන්නේ. ශ්‍රීලක් රැගෙට ඉදිරියට කරගෙන යනවා. ආමුදුරංගේ සමන් දෙවි ආමුදුරංගේ වැඩ කොටස එයාට තනිකරම බාර දෙන්නේ. අද සමාජයේ දකින විදිහට මේ දේවල් නැති වෙනවා. නැති වෙනවා. සමාජයේ නැහැ, දකින්නට ලැබෙන්නේ නැහැ. කලාතුරකින් තමයි මඩු ශාන්ති කර්මයක්
සෝයි ශාන්ති කර්ම දකින්න ලැබෙන්නේ. මේ දේවල් අද සමාජයේ මේ සමාජයේ දියුණුවත් එක්ක තාක්ෂණයේ දියුණුවත් එක්ක මේ දේවල් නැති වෙනවා. ඉතින් අපේ උත්සාහය මේ තිනතලංකා ටීවී YouTube නාලිකාවේ අපගේ උත්සාහයත් මේ දේවල් රැකගැනීමත් ඒ වගේම මේ දේවල් තුළ මේ ස්ථානයන්ෙන් වෙන්නේ මොනවද කරෙන්නේ මොනවද කියන එක සමාජගත කිරීම තමයි අපේ යුතුකම් වෙන්නේ වගකීම වෙන්නේ. ඉතින් තිනතලංකා ටීවී නරඹන ඔබට යම් කිසි දැනුමක් ලබා ගන්න ඇති කියලා හිතනවා. පාලින්ද නුවර පැලැඳ පඤ්ඤාසේනේ තියෙනවා මේ පුරාණ සුමන සමන් දෙවලේ මොනවද වෙන්නේ කියන එක, ඈත අතීතයේ කොහොමද කියන එක. මේ සුමන සමන් දෙවලේදී ඔබට මොන වගේ දේවල්ද කරගන්න පුළුවන්, ඒක ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් කියන එක මතක් කරන්නත් මේ දෙවලේදී කරන ශාන්තිකාම පිළිබඳව තමයි දැනුවත් කරේ. සුමන සමන් දේවාලයේ පිළිබඳව පාලින්ද නුවරයේ පිහිටි එක් හුදකලා වූ ගම්මානයක පිහිටි මෙම දෙවල පිළිබඳව තිනතලංකා ටීවී යුටියුබ් නාලිකාවේ අපි ප්‍රථමයෙන් මේ ස්ථානට ආවා. මීට කලින් මා දන්නා අයුරින් මේ ස්ථානට කිසිදු මාධ්‍යකින් ඇවිල්ලා නැහැ. අපි ඒ පිළිබඳව ඔබතුමා දැනුවත් කරනවා නම් කොහොමද, මීට කලින් මෙවැනි මාධ්‍යකින් ඇවිල්ලා මේ දෙවල පිළිබඳව සමාජගත කිරීමක් කරලා තියෙනවද කොහොමද? මීට කලින් කවුරුවත්ම ඇවිල්ලා නැහැ. එහෙමයි, අපි මේ බලාපොරොත්තු හිටියේ මොනා නාලිකාවකින් හරි ඇවිල්ලා අපිට යම් කිසි සහනයක් ලබා ගැනීමට කියන්නේ අපිට මුදල් හදාල් ඉල්ල ගන්න නෙවෙයි, මේක සමාජගත කරලා ප්‍රසිද්ධ කරලා ගමේ රටේ මිනිස්සුන්ව දැනුවත් කිරීමක් උදෙසායි අපිට ඕන කරලා තියෙන්නේ. ඒක බලාපොරොත්තුෙන් තමයි හිටියේ. ඉතින් ඔබතුමාලාට ඉතාමත් ස්තුතියන්ත වෙනවා අපි වෙනුවෙන් අපේ ගමට අපේ ස්ථානයට ඇවිල්ලා මේ විදිහේ සහයෝගය දුන්නේ කියන්නේ රටට ලෝකයට සමාජගත කිරීම. ඒකත් එක්ක මට දැනගන්න පුළුවන්ද මේ ස්ථානයේ ඔබතුමා මට පෙන්නුවා මේ දෙවලේ තියෙන පැරණි සුමන සමන් පිළිම වහන්සේ නමක්. ඒ පිළිම වහන්සේ නමට කොච්චර කාලයක් විතර වෙනවද ඔබතුමා දන්න කාලේ කොයි කාලේද? දැන් අපි කී දන්න හැටියට මේ අපිට මතක නැහැ. අපි පොඩි කාලේ ඉඳන්ම දකින්න තිබුණේ ඒ පිළිම වහන්සේ තමයි. වෙන පිළිම වහන්සේ තිබුණේ නැහැ. ඒ කාලේ ඉඳන් තිබිච්ච පිළිම වහන්සේ තමයි අදටත් වෙනම තැන්පත් කරලා තියෙනවා සුමන සමන් පිළිම. ඒ වගේම සමබ්බයක් මට පෙන්නවා ඒ කාලේ ඉඳන් මේ ස්ථානයේ තියෙනා වූ ශාන්ති කර්මවලදී ඒ උයන්න පිහන්න උපයෝගී කරගත්ත හිරමණයක් අදටත් මේ දෝලේ තියෙනවා. ඒ හිරමණයට කොච්චර කාලයක් විතර වයස? හිරමණයත් ඒ වයසම නොදන්නා වයසක්. ඔබතුමාගේ වයස කීයද? මට දැන් 75යි. ඒ කියන්නේ අවුරුදු 75කට වඩා වයසයි ඒ හිරමණයට. ඒ කියන ඔබතුමාට ඉහළ පරම්පරාවටත් ඉහළ පරම්පරාව. අපේ ආත්මය පරම්පරාව. තිබිච්ච හිරමණයක් හෝ ඊට එහා පරම්පරාවල වෙන්න නැති. එහෙම. ඉතින් ඒ වගේ පෞරාණික දේවලුත් මේ ස්ථානයේ තියෙනවා. ඉතින් මේ ස්ථානට එනවා නම් ඔබට එන්න පුළුවන් කලුත දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර පාදිශීලිකම් කොට්ටාසේ ලත්පඳුර පඤ්ඤාසේන මාර්ගයේ එනවිල්ලා පඤ්ඤාසේන සිට ඉලුප්පත දක්වා ගමන් කරනකොට සුන්දර වෙල් යායකට මැදිවිච්ච මේ අපූරු සුමන සමන් දේවාලය පිහිටා තිබෙනවා. ඉතින් ඔබතුමාට තව යමක් කියන්න තියෙනවා නම් මේ රටේ ලෝකේ අපේ ජනතාවට මොන වගේ දෙයක්ද දෙන්න පුළුවන් අදහසක් තියෙනවා කියලා මට තේරෙනවා සර්. අපි මේ කිසිම දෙයක් නෙවෙයි අපිට ඕන කරලා තින්නේ යම් කිසි දෙයකින් මේ ස්ථානේ ටිකක් ඉහළට ගෙනහලා කියලා කාට කාටත් රටේ ගමේ හැම කෙනෙකුටම ස්ථාන්තියක් උදාකර කර ගැනීමට පුළුවන් විදිහට මේ ස්ථානේ නංගල තියෙන එක තමයි මටත් ඕන කරලා තියෙන්නේ. ඒ වගේම පවත්වාගෙන යාම ඉදිරියට නැත්තම් මේක කඩා කප්පල් වෙලා ගියොත් අපරාධ පවක් සිද්ධ වෙනවා. මේ දෙවියන්ගේ ආශිර්වාදය නොලැබී ගණ රටවල් විනාශ වෙන්නත් ඉඩ තියෙනවා. ඒ කියන්නේ බෑ. ඒ කියන්නේ මෙතුමා බලාපොරොත්තු වෙන්නේ මේ දෙවල දියුණු කරන්න නෙමෙයි මේක පවත්වාගෙන යන්න. ඉදිරියේදී මේ මෙතනට සතක් ශාන්තියක් බලාපොරොත්තු වෙන ජනතාවට සේවය කිරීම තමයි මෙතුමාගේ බලාපොරොත්තුව. ඉතින් ඒ බලාපොරොත්තුවට ඔබට දායකත්වය දක්වන්නත් පුළුවන්. ඉතින් ඔබතුමාටත් සමුදෙනවා ආයිබෝවන්. මේ දෙවල ඉදිරියට පවත්වාගෙන යන්න හැකියාව ලැබේවා කියලා ඔබතුමාට ප්‍රාර්ථනා කරනවා. මෙවැනිම වැඩසටහනකදී ඉදිරියේදීත් හමු වෙන්න බලාපොරොත්තු වෙමි. ඔබ සැමට සුබ දවසක් කියලා සමුදෙනවා.